ඒක තමයි අනුූප සමය කියලා කියන්නේ. අපි වැඩිම අනික් අයට මේක දෙන්න හදන එක තමයි. ඉතින් එහෙව්වේගේ බුදු කෙනෙක් පහළ වෙලා දම්බන දේශනා නොකරන්න හිතන එක හිතා ගන්න පුළුවන් නේ. කවුද අහන්නේ? ඒගොල්ලන්ට ඕන මොනවා හරි අවශ්‍යන දෙයක්. ඉතින් ඒකට බුද්ධජනතේ හිත හදා ගන්නවා නේ මං කියන බණ ඇහුවත් ඇතිනේ. අහන්න උනත් මිනිස්සු සෑහෙන විප්ලවීය චින්තනයක් තියෙන්න eBay. ඊට පස්සේ ඒකට කන යොමල අහනවායි කිව්වහම මුළු හදින් අහනවායි කිව්වහම බුදුජානන් වහන්සේ හිතනවා මේක මිනිස්යා තුළ තියෙන ආශ්චර්ය අద్భుත ධර්මයක් බුදුහාමරගේ ධර්මයකට වැඩිය අහන එක. ඊට පස්සේ එකෙක් දෙන්නේ ගොඩ එනවනේ. එකෙක් දෙන්නේ මේ ජීවිතය ඇතුළතදීම ගොඩ ඇවිල්ලා ඔය කවුරු මොන බයිලා නැටුවත් dance දැම්මත් එයා උපසමීපින්ස යන. ඉතින් අන්නේ ගමන ඒ මර නටන තැන නටවන තැන ඉඳලා උපසමයේ දක්වා යන ගමන. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා කෝලිත උපතිස්ස වශයෙන් ඉනොටි ගමේම හිටපු හොඳම වැදගත් හොඳම පොහොසත් අය. ඒ මිසු මේ වගේ කාලෙට ගෝයන් කපලා අස්වනු ලැබුණාට පස්සේ ඒගොල්ල ගිරග්ග සමජ්ජය කියලා එකක් කරනවා. කන්දක් උඩට නැගලා සමයන් දර්ශන කරනවා. උදේ වෙනකන් කෝලන් නැටුන් නටනවා. ඉතින් එතකොට මේ දෙන්නා සමහරට ප්‍රභූවරු වෙන්න ඇති. ඒ කුලයේ ඉන්න වැදගත්ම පුද්ගලයෝ දෙන්න මේ දිනට ආරාධනා කරලා තිබ්බා. ඉතින් මේ දින තරුණයි දැක්ක මේ නටවිලි තමයි ලෝකේ තියෙන්නේ කියලා ඒ ගිරග්ග සමජ්ජයේ දැක්කට පස්සේ උදේ වෙනකම් බැලුවා. බල්ලා කිව්වා මේ ආයේ ගියත් ගමෙත් ඕකම තමයි. අපි ගම අපේ පවුල අපේ වංශේ බලාිනු අපි ඒ නායකත්වයේ දෙන්න නායක දුන්නාට පස්සේ අපිට නටුම නටවණ්ඩයි තියෙන්නේ. අපි දෙන්න යම්. එබැ ගියාට මෙම ආශ්චර්ය අద్భుත ධර්මසහිත බුදු කෙනෙක් ලෝකේ පහළච්ච බව දන්නේ. විපසමය සඳහා බණ කියන උත්තරමයන් වාචනාව පහළච්ච බව දන්නේ. කැලීර බහිනු පාට බහිනු. බහල බලාන ඉන්නවා යන යන දැන් ඊට පස්සේ කියනවා උඹ ওই පාරේ ඵලයක් මම මේ පාරේ යන්නම්. අපි දෙන්නේ කාට හරි හම්බුනොත් අපි එකිනෙකාට කියනවායි කියන ගිවිසුම පිට යනකොට තමයි ඒ කෝලිත පරිප്രാජකයා දැක්කේ අසජි ස්වාමීන් වහන්සේ පින්ඳ පාතේ වඩිනවා. ඉතින් මම දකින්නකොටම දැක්කා නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සාපිතා නිබ්බුතානුන සානාරී යස්සයන් ඉදිසෝපති කිව්වගේ මෙවැනි දරුවෙක් ඉන්න දෙමව්පියෝ සැනසුණා වෙනවා. අම්මා සැනසුණා වෙනවා තාත්තා සැනසුණා වෙනවා මෙවැනි කසාද මිනිහෙක් කසාද බැඳන ගෑණි සැනසුණා වෙනවා කියලා කිසා ගෞතමි සිද්ධාර්ථ කුමාරයාට කිව්වේ. දකින්නකොටම පේනවා බොහොම සාන්ත ගතියක් තියෙන. පස්සේ ගිහලා දානි වළඳකන් ඉඳලා පාත්‍රේ තෝදල දීලා කිට්ටු කරලා ස්වාමීන් වහන්සේ අවතරයි ප්‍රශ්නයක් අහන්න. ඉතින් ඔහු කිව්වා වහන්සේ කීදියා බොහොම සංසුන් සංසිඳිලා තියෙන්නේ මට පොඩ්ඩක් බණ ටිකක් කියන්න. මේ ලෝකයක් දැකලා මුළු ලෝකෙම දිනාගත්ත කට්ටිය කියනවා මට පොඩ්ඩක් කියලා දෙන්න. ඒ කියවා අනේ සමා වෙන්න මම මේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක් මට එම කාටවත් බණ කියන්න පුළුවන් කමක්වත් මේ අනුප සමයේ සඳහා බණ කියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද මිනිස්සු ඇවිස්සිච්ච හිතෙන් ඉන්නේ. යවිසිජිතෙන් කියන්නේ ඒ අර අවිසිජිත මොන දේ හරි අවුසවුස කනවා. හැබැයි මිහිරියට රසවට හිතලමත්ලා කනවත් දන්නේ නැහෙනි. ඉතින් එන්සා එහෙම කෙනෙකුට බණක් කියනවා කියන එක ලීසි නෑ. ඊට පස්සේ බෑ කිව්වා. මං දන්නේ ඊට පස්සේ කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ අන්ති දන්න ටික මේ පේනවනේ. සාන්ත නිමිච්ච ගතිය කියන්න මම දහසක් නැයින් තේරුම් ගන්නම් කියලා. මොකද ඒ ස්වාමීන් වහන්සේ කෝලිත පරිබ්‍රාජිකයා උපතිස භාෂාව දන්නෝ ව්‍යාකරණ දන්නෝ ඕන දෙයක් කියපුවාම මුළු ත්‍රිපිටකයේම ත්‍රිවිද්‍යා ඒකට කියන්නේ ත්‍රිපිටකය කියලා නෙවෙයිනේ. ඒගොල්ල කියන්නේ ඒ ත්‍රිවේදය කියලා. ඉතිහාසයේ පස්සෙනි කොට ඇත්තා වූ ත්‍රිවේදයේම දන්නෝ. ඒ නිසා ඔබාන්තේ කියන්නේ මං අහගන්නම් කියලා. ඉතින් මේ බණට කිව්වේ යේ ධම්මා හේතුප්පබවත තේ සංහිතුන් තථාගතෝ. මේ ලෝකේ තියෙන අවිස්සිල්ලක්. පුදුමාකාර මේ පොරිපිපෙනා වාගේ කැඳ හැලියක් උතුරනවා වගේ රාහැලිය කලයක් පැහෙනවා වගේ කිරි හැලියක් උතුරනවා වගේ ගොජ 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 කියන අපි නිසන් වණේකට දාලා තියෙන වචනේ ගොජේ කිය. පොතේ දාලා තියෙන එක සන්තතිය කිය. උයි ගොජ 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 තියෙනවා. නියම් පණු රිත්තක් නටනවා වගේ එහෙනම් ගවරවලක පෙන පිපිරනවා වගේ රා කලයක් පැහෙනවා වගේ උයි ගොජ 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 තියෙනවා. ඉතින් කිව්වා ඒකට මේක ඇති වෙලා තියෙන්නේ නිකම්ම නෙවෙයි. යේ ධම්මා හේතුප්පබෝ මේ ගොජේ මකර හේතුවක් නිසා ඇති වෙලා තියෙන්නේ.
තේතං හේතුන් තථාගතෝ ආව. මම දන්න මගේ තථාගතයන් වහන්සේ උන්නේ ගොජේට හේතුව කියනවායි කියලා කියනකොටම සෝවන් වුණා. පද හතර ගාථාවේ පද දෙක කියනකොට සෝවන් වුණා. මොකද විප සමයේ තමයි බලබල හිටියේ. අනුප සමයේ තමයි බලබල හිටියේ. ලෝකේ තියෙන හැම දේශන ශාලාවකම හැත විශ්වවිද්‍යාලයකම හැම විෂයකම හැම ඉස්කෝලේකම අවසන් හැටි තමයි කියන්නේ. වැඩියෙන් අවසන් කියන එක කරන්න වැඩියෙන් ජෑස් මියුසික්, රොක් මියුසික්, pop music, break dance, පුදුම තෝගයක් ඥාන උඩදම දම පිරිමි උඩදම දම නටනවා. ඒ විකේ මේ මේ යේ ධම්ම හේතුප්පබවතේ සං හේතුන් තථාගතෝ ආහ කියනකොටම තේරුම් අරගත්තා. හරි මෙතන තමයි වැඩේ වෙන්නේ කියලා. තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන ගාතවද 3 4 ඇහුවේ ආර්ය පුද්ගලෙක් වශයෙන්. ඊට පස්සේ කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ බෙන්ඩෝනේ කරාටිය තිද්ද වුණා මට කරුණා කරලා කියන්න මේ ආශ්චර්ය අద్భుත ධර්ම දේශනා කරන්නේ උත්තමයන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. ඒකම ඉන්නවසවල් තැන. එතකොට මම දක්ුණා එහෙමනම් මම ගිහිල්ලා මගේ යාළුවා අවශ්‍ය ගන්න ඕනේ. යාළුවාට මේක කියන්න ඕනේ කියලා යාළුවා හොයාන යන්න ඇති. ඉතින් ඒ දෙන්නත් ඒක පාර කරන කෙනෙක් මේ ඒක පාර කරන කෙනෙක්. හම්ුණාට පස්සේ ගාතපද හදර කියනකොට එයත් සෝවන් වෙනවා. ඒක නිසා හැම තැනම වැසි වසිනවා. වැස්සට අපි වාජනේ එළියෙන් තියලා නැත්තම් වතුර එකතු වෙන්නේ නැහැ. ධර්ම වර්ෂාව වහිනවා. නමුත් අපිට ඇහෙන්නේ අවශ්‍යන දේවල් විතරයි. එහෙම නැත්නම් භාවනා කරගෙන යනකොට හරි කමන්නේ ආලෝකයක් දැක්කම අම්මද පොළ කෑ ගහලා ඉවරයක් නැහැ. ප්‍රීතියක්, ඕපාසයක්, ඥානයක් දැක්කනේ කෑ ගහන. මොකද ඒකෙන් ඇවිස්සෙන්න පුළුවන්. ඉතින් එව්වම ඒ කියන්නේ ධර්මයෙන්ම උපදින, භාවනාවෙන්ම උපදින. ඒ ප්‍රයෝජන ටික උපක්ලේශ වෙනවා. මේ බුදු ජානනාචේ ධර්මයේ දේශනා කන්නේ සංසිද්ධ වීම පිණිසයි කියන එක නෙවෙයි තියෙන්නේ. දැන් හිතන්නකෝ රැයට පන්සලේ සූවිසි නටනවායි කියලා. දැන් කාලේ උන්ටන් ඉව දකින්න හම්බ වෙන්නේ නැහැ. රැය 30-18 වන්නම් නටවණු. එතනින් ගියාම මේ මල්වට්ටි වෙන්දේශී තියෙනවා. ඉතින් කොල්ල කෙල්ල හොයා ගන්නවා, කෙල්ල කොල්ල හොයා ගන්නවා, බොනේ බොනවා. ওই ටික තමයි වෙන්නේ පන්සලේ. රෑ ගියාම පව්වෙන්ද උදේ තමයි එන්නේ. මොකද සූවිසි නටවනවා. මුතුජන්නාන්සේ නටවනවා. ඉතින් මම ඉස්කෝලේ යන කාලේ මේ වෙච්චයක් කෙනා ඉතින් ඒ වගේ පන්තරක තිබුණ නාටකමක මේ තිබුණලු රූකඩ දර්ශනය. තන්නා රති රංගා නටනවලු සිද්ධාර්ථ කුමාරය ගහක් මුටුල වාඩිලා ඉන්න කතාවනේ. අපි දැකලා තියෙන්නේ මේකේ පොඩ්ඩක් රූකඩේ මාරු වෙලා තන්නා නටනවා රංගත් නටනවා බුදුහාමුදුරුත් නටනවා රති ඇවිල්ලා ගහ කුණුටලා මෙහෙම කරගෙන ඉන්නවා. අර බුදුහාමුදුරු හිවුරු කොණින් අල්ලගෙන නටනවලු දැන්. දැන් රූකඩේ ටිකක් වෙලා යනකොට එයින් මේන් දඩබඩ ගාලා ගල්වා දින්න පටන් ගත්තලු උඩ ඉන්නේ කබලන්ට හොඳටම බීලා. රති නටන රති වාඩි වෙලා අත මෙහෙම කරගෙන ඉන්නවා බුදුහාමුදුරු හිවුරු කොණින් අල්ලගෙන නටනවා. ඕක තමයි බන්දල් වල වෙන්නේ. ඕගොල්ලෝ තමයි ඕගොල්ලෝ කියලා පින් කැටියට දාන්නෙත් ඕගොල්ලට තමයි සල්ලි. එහෙම නටවනවනම් වෙසක් උඩු තරඟ තියෙනවනම් වෙසක් තරම් හදනවනම් කිසිම ලෝභ නැතුව සල්ලි දානවනේ. චූඩමාණිකය බලාලා යනවා මේ අපි. ලෝභ නැතුව පඬුරුලාලා යනවා මේ අපි. චූඩමාණිකය වෙන්නවනම් ආය වෙන මොනවක් අත් තෝන්නේ. තාම සිංහලයට තාම බෞද්ධයට මේක තේරෙන්නේ නැමේ නටවන දේ අනුූප සමයත් ූප සමයත් අතර වෙනස. ඒක බුදුජානනාංශයේ ඉච්චරම මේ පච්චාත්තාපේ පිණිස අරගෙන නැහැ කියනවා. එහෙව් මේ නටවන මිනිස්සු මගේ බණක් අහන එකත් ආශ්චර්ය ධර්මයක්. මගේ බණක් අහන එකත් අද්භූත ධර්මයක් වෙන නොවිච්ච જાතියක. ඊට පස්සේ ඒකට කන් රුකුල් කරලා දීලා අහගෙන ඉන්නවයි කියන්නේ. ඒකේ ව්‍යංජන අනුව්‍යංජන දැනගෙන පද ගාථා වශයෙන් දන්වයි කියලා කියන්නේ. ඒක මහ පුදුමාකාර දෙයක්.